හරිම වටින වීඩියෝ එකක් කේක් එකක් හදනකොට ඕනමනේ බඩු මොනවද කියන එක ගොඩක් අය තියෙන ගැටලුවක්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ ගැටලු ටික නිරාකරණය කරගන්න. අපි මුලින්ම බලමු මොනවද අවශ්‍ය වෙන්නේ බේකින් ටූල්ස් කියලා. කේක් එකක් හදනකොට අත්‍යවශ්‍යම දෙයක් තමයි අවන් එක. අවන් විවිධ බ්‍රෑන්ඩ් වලින් වෙළඳපොලේ ගන්න තියෙනවා. ඔය හෝම් බේකර් කෙනෙක් නම් ඔයාලට කිලෝ 2ක වගේ ප්‍රමාණයක් බේක් කරන්න පුළුවන් අවන් එකක් හොඳටම ඇති. ඊළඟට අපිට ඕන වෙන බීට එකක් බීට වර්ග දෙකක් තියෙනවා එකක් ස්ටෑන්ඩ් මික්සර් එකක් හෑන්ඩ් මික්සර් එක ඔයාලගේ අවශ්‍යතාවය අනුව මිලට ගන්න පුළුවන් ඊළඟට අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි බේකින් ට්‍රේස් මේවා විවිධ හැඩවලින් විවිධ ප්‍රමාණවලින් වෙළඳපොලේ ගන්න තියෙනවා කේක් බැටර් එක ප්‍රමාණය අනුව ට්‍රේ එක කොහොමද තෝරගන්නේ කියලා මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් ගේන්නම් කේක් එක හදන බෝල් එක හොඳට ඉඩකඩ ඇති බෝල් එකක් අරගන්න ඕනේ මේක ග්ලාස් හරි ඇලුමිනියම් හරි බෝල් එකක් ගන්න ප්ලාස්ටික් නම් පාවිච්චි කරන්න එපා මේ තියෙන ස්පැචුලාස් ස්පැචුලාස් එක එක වර්ගයේ ගන්න තියෙන වෙළඳපොලේ මේවා පාන් පිටි කලවම් කරනකොට ඒ වගේම අයිසින් එක හදනකොට කේක් හදන කෙනට ගොඩාක් ප්‍රයෝජනක් වෙන දෙයක් තමයි මේ විස්ක් එකත් කේක් බැටර් එක කලවම් කරගන්න ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් කලවම් කරගන්න ඒ වගේම බිත්තර බීට් කරගන්න ගොඩක් උවමනා වෙනවා කේක් හදන කෙනෙක් ළඟ තියෙන මොන දෙයක් තමයි මේ ස්ට්‍රේන් එක පාන් පිටි හලා ගන්න කොකෝ පවුඩර් හලා ගන්න වගේම අයිසින් එක හදනකොට අයිසින් සුගර් හලා ගන්නත් අපිට මේක ගොඩක් උවමනා වෙනවා දැන් අපි බලමු කේක් එකක් හදනකොට අවශ්‍ය වෙන මෙෂරින් ටූල්ස් මොනවද කියලා. මේ තියෙන මෙෂරින් කප්ස් ඔයාලා ළඟ කිචන් ස්කේල් එකක් නැත්නම් බටර්, පාන් පිටි, සීනි වගේ දේවල් කිරා ගන්න මේ මෙෂරින් කප්ස් ගොඩාක් උවමනා වෙනවා. මේ තියෙන මෙෂරින් ස්පූන්ස් කේක් වලට දාන වැනිලා හා අනිකුත් එසන්ස් වර්ග මැරගන්න කිරි හරි ප්‍රමාණයට දාගන්න මෙෂරින් ස්පූන්ස් අපිට ගොඩාක් උවමනා වෙනවා. කේක් හදන කෙනෙක්ට නැතුවම බැරි දෙයක් තමයි මේ කිචන් ස්කේල් එක. මෙලොවල ගොඩාක් බ්‍රෑන්ඩ් වලින් කිචන් ස්කේල් ගන්න තියෙනවා. හැම වෙලෙම ඩිජිටල් ස්කේල් එකක් ගන්න තියෙනවනේ. ඒක ගොඩක් පහසු වෙනවා යාළුවා. දැන් අපි බලමු කේක් එක ඩෙකරේට් කරන්න අපිට මොනවද අවශ්‍ය වෙන ටූල්ස් කියලා. කේක් එක බේක් වෙලා අවන් එකෙන් එළියට අරගෙන අපි තියන්න ඕනේ මෙන්න මේ කූලින් ට්‍රේ එකේ. කේක් එක නිමලට පස්සේ තමයි අයිසින් කරන්න ගන්නෙ. කේක් එක හැම පැත්තටම හරවගෙන ලස්සනට අයිසින් කරගන්න ටර්නින් ටේබල් එක අපිට ගොඩක් උවමනා වෙනවා. මේ තියෙන සිලිකන් බ්‍රෂ් කේක් එක උඩ කේක් දේවල් ආලේප කරන්න අපිට සිලිකන් බ්‍රෂ් උත් ඕන වෙනවා. බටර් අයිසින් වලින් කේක් එක කවර් කරලා කේක් එක නීට් කරගෙන අපිට මේ ස්ක්‍රේපර්ස් ගොඩක් උවමනා වෙනවා. නෝමල් ස්ක්‍රේපර්ස් වගේම ඩිසයිනබල් ස්ක්‍රේපර්ස් උත් දැන් වෙළඳපොලේ ගන්න තියෙනවා. මේ තියෙන පැලට් නයිෆ් එක කේක් එක උඩ අයිසින් ලස්සනට තවර ගන්න මේක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. කේක් එකක් අයිසින් කරනකොට අපේ නොසල්ස් උත් ගොඩාක් වැදගත් වෙනවා. නොසල් වර්ග කීපයක්ම තියෙනවා. නොසල් ගැන මම ඔයාලට වීඩියෝ එකක් වෙනම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන පයිපින් බෑග්ස් ස්මෝල්, මීඩියම්, ලාර්ජ් කියලා සයිසස් තුනකින් පයිපින් බෑග්ස් ගන්න තියෙනවා. මේක ඇතුළට නොසල් එක දාලා තමයි අපි අයිසින් කරන්නේ. පයිපින් බෑග් එකට නොසල් එක දාන්න කලින් මෙන්න මේ කප්ල එක මාර්ගෙන් තමයි අපි නොසල් එක රඳවගන්නේ. නොසල් එකේ ප්‍රමාණයට කප්ලස් ගන්න තියෙනවා. වර්තමානයේ වෙනකොට අපි කේක් එකට පාස් කරගන්න ඇවිල්ලා තියෙන ටූල් එකක් තමයි මේ. මේක තමයි අයිසින් පෙන් එක. කේක් එක උඩ අකුරු ඇඳ ගන්න, ඒ වගේම වෙන වෙන ඩිසයින්ස් දාගන්න අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. අපි දැන් බලමු ෆොන්ඩන්ට් අයිසින් එකක් හදනකොට අපිට අවශ්‍ය වෙන ටූල්ස් මොනවද කියලා. ෆොන්ඩන්ට් අයිසින් එක තුනී කරගන්න මෙන්න මේ වගේ සිලිකන් මැට් එකක් අපිට ඕන වෙනවා. සිලිකන් මැට් එකක් ගන්න නැත්නම් ඔයාලට ඉටිකොලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන රෝලින් පින්ස් අපි කොස්සිය වැඩවලට එක එක ජාතිය රෝලින් පින්ස් පාවිච්චි කරාට ෆොන්ඩන්ට් අයිසින් එක තුනී කරගන්න මෙන්න මේ වගේ රෝලින් පින් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. කේක් එකක් උඩට ෆොන්ඩන්ට් අයිසින් එක එනලා හොඳට ස්මූත් කරගන්න මෙන්න මේ ස්මූතේගේ. මේක නැතුව අපිට ලස්සනට මේ වැඩේ කරගන්න බෑ. ඒ වගේම ෆොන්ඩන්ට් අයිසින් වලින් මල් හදන්න, සත්තු හදන්න, එක එක ඩිසයින් කපා ගන්න අපිට මෙන්න මේ ටූල් සෙට් එක ගොඩක් වැදගත් වෙනවා. කේක් අයිසින් කරන්න කලරින් බල්තා කරනකොට හැම වෙලෙම හොඳ බ්‍රෑන්ඩ් එකකින් කලරින් ගන්න අමතක කරන්න එපා.
මම කලින් කිව්වා වගේම ෆොන්ඩටයිසින් වලින් මල් කපන්න හැඩ කපන්න අපිට ටූල් සෙට් එක වගේම ෆොන්ඩන් කටර්ස් තුමනා වෙනවා. ඔන්න ඉතින් මම අද කියලා දුන්නේ කේක් එකක් හදලා අයිසින් කරන්න අවශ්‍ය වෙන බඩු. මේ හැම දෙයක්ම අත්‍යවශ්‍ය බඩු නේ. නමුත් මෙතන අත්‍යවශ්‍ය බඩු තියෙන විදිහ ඔයාලට තේරෙන්න ඇති. ඒ වගේම වෙන්වින් වශයෙන් වැඩිදුර පැහැදිලි කිරීම කරන්න ඕන පාඩම් මම ඔයාලට ඉස්සරහා වීඩියෝ වලින් අරගෙන එන්නම්. මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ලැබුවා නම් ඒක මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට තියෙන ගැටලු මට ලියන්න මතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයි එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.